කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටි බුවෙනක රාජසභා මණ්ඩපයේ සැඳින් වෙන ගොඩනැගිල්ලේ කොටසක් කුරුණෑගල නගර සභාව මගින් කඩා ඉවත් කිරීමත් සමග ඒ පිළිබඳව පාර්ශ්ව රැසකින් විරෝධය එල්ල වුණා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා මාධ්‍යමයක් කැඳවමින් ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් මාධ්‍ය හරහා ප්‍රචාරය වන ඇතැම් කරුණු අසත්‍ය බවයි. ජයග්‍රහ මහරමතුමාගේ ගෝලෙකට තමයි මේ හෝටලේ දුන්නේ 30 අවුරුදු බදු චන්දසේන කියන තැනැත්තෙකුට. මේ චන්දසේනගේ පුතා තමයි බුවණෙක් කියන්නේ. එම චෝදනාවට ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. ජෙනරල් මණ්ඩලයේ ඉන්ටර්වයු කරලා WT චන්දසේන මහත්මයාට තමයි ටෙන්ඩරින් ලැබිලා තියෙන්නේ. නගරතුමා වැඩි ප්‍රකාශ කරනකොට කනකාඩු ප්‍රකාශ කරනවා කිසිම මගේ සම්බන්ධයක් නැහැ. මෙම ඉවත් කිරීම සිදු කළේ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉල්ලීමකට අනුව බවත් කුරුණෑගල නගරාධිපතිවරයා පවසනවා. අපිට දැනුවත් වෙලා තියෙන ආර්ථික හරහා බුවනක හෝටලේ ඉදිරිපස කොටස සංරක්ෂණය කරන්න සූදානම් කියලා. ඉදිරිපස කොටස අදත් තියෙනවා. නමුත් මාර්ග සංවර්ධන අධිකාරිය වයම්පලාත් ආර අධ්‍යක්ෂ අතුර සේනාධීර මහත්තයා කියනවා අපිට එහෙම කිසිදු ඉල්ලීමක් කළ තිබුණේ නැහැ. එහෙම කලින් උමනාවක් තිබුණා. ඒ වෙලාවේදී මෙතන හතරැස් ගල්හම වුණා. ඒ නිසා මෙතන ඓතිහාසික තැනක් කියන එක අපට තේරුණා. ඒ නිසා අපි ඒකෙන් ඉවත් වුණා. ඒ නිසා අපි මෑත කාලිනව එහෙම නගරාධිපතිගෙන් ඉල්ලීමක් කළ නැහැ. දැන් මෙතන ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා රටට. ඇයි එහෙනම් නගරාධිපති මේක කැඩුවේ? අද දහවල් එමසානේ නිරීක්ෂණය කිරීම සඳහා බුදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගල්ගොඩත්තේ ඥානසාර හිමියන්ද වැඩම කළා. සීගිරි නරඹන්න ආපු දමිල තරුණියා බිත්තිය කුරුටු ගෑවයි කියලා හැට්ටගට්ටකින් අත්තරංගුවට ගත්තා. ඒ වගේම පිදුරංගල විහාරස්ථානේ කොල්ල කොලුකමට පසපැත පෙන්වුවයි කියලා උන්ට නීතිය ක්‍රියාත්මක කළා. මේ රාජසභාව බිමට සමතලා කරන්න උත්සාහ දරපු කවුරු හෝ අමනයන්ට කොහොම මේරට නීතිය ක්‍රියාත්මක වෙනවා? දැන් කෝපුරා විද්‍යා පනත ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඇයි? බහුතර සිංහලයෝ ඉන්න කුරුණෑගලත් මෙහෙම වෙනවනම් අපට ඉතින් අපසරණව තමයි. මේ පිළිබඳව අද පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් කිහිප දෙනෙකුම මෙලෙස අදහස් පළ කළා. ඉතාමත් පැහැදිලිවම නීති විරෝධී ආකාරයෙන් රාත්‍රී කාලයේ මේ වටිනා පුරාවස්තුව බිඳ දමලා තියෙනවා. වහාම ක්‍රියාත්මක වෙයි ඒ වරද කරපු අයට දඬුවම් ලබා දීම තමයි ආණ්ඩුවේ වගකීම. පළවෙනි බුණක බහු රජතුමාගේ කාලේ ඒ රාජසභා මණ්ඩපය කඩා බිඳලා දාපු එක පිළිබඳව රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය පිළිබඳව අපගේ දැඩි කනගාටුව. වැඩිලාවක්වත් අපේ කාලේ මෙහෙම දෙයක් වුණා නම් මෙලහට මෙතන මහ විශාල කාලකෝට්ටියක් වෙලා අපදිය නොහැකි වරදක්. ඉතින් එය ක්‍රියාත්මකුනේ නැහැ. ඉතින් බොරු කමිටු දාලා මේ ප්‍රශ්නේ කල් දානවා. ඒක වහම නතර කළා. මේ අපරාධය කළ අයට නීති ක්‍රියාත්මක කරන්න කියලා අපි අවධාරණය කරමු. මේ දෙවනි බුවණක බා වූ මහරජතුමාගේ රාජ්‍ය මණ්ඩපය මෙතන හැරුවේ වෙන හේතුවක් නිසා නෙවෙයි. ඒක තියෙන නිදන් ටික ගන්න. මේ රටේ ඉතිහාසය ආරක්ෂා කරා නම්, ඒ වගේම අනිකුත් සිද්ධාස්ථාන ආගම් ભેදකින් තොරව ආරක්ෂා කරා නම් ආරක්ෂා කරේ අපේ රජයක් යටතේ. කිසියම් ආකාරයක හානියක් කිසියම් මොහොතක කවුරුන් නොකණ්ඩායමක් සිදු කරොත් ඒ අදාළ සියලු කණ්ඩායම් වලට අපේ රජය යටතේ නීතිය ක්‍රියාත්මක වීම ඉතා පැහැදිලිවම සිදු වෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් පත් කළ කමිටු වාර්තාව හෙට දිනේ ලබා දෙන බවයි එම කමිටුවේ සභාපති පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා ප්‍රකාශ කළේ. අපි බලාපොරොත්තු වෙනවා මේ වාර්තාව ගරු අග්‍රාමාත්‍යතුමා විතර පිළිකම්තු මාර්ගයෙන් සෞඳම් බාරින්න පැමිණ ලැබිලා තියෙන්නේ කුරුණෑගල නගර සභාව සහ මාර්ග සංවර්ධන අධිකාරියේ ක්‍රියාකාරකම් හේතුවෙන් මේ අනර්ථය සිද්ධ වෙලා තියෙන බවට. ඒ අනුව ඒ ආයතන දෙකට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කරලා තියෙනවා. ඊට අමතරව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා විසින් පොලිස්පතිතුමාට විශේෂ පැමිණිල්ලක් කරලා තියෙනවා ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න කියලා. ඒ අනුව පොලිස්පතිතුමා විසින් කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වෙත විශේෂ නියෝගයක් නිකුත් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරලා නිරීක්ෂණ සහ නිර්දේශ ඇතුළත් වාර්තාවක් සතියක් ඇතුළතදී පොලිස්පතිතුමාට ලබා දෙන්න.